සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පතිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම සද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අදමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ තුලින් රැස් කරගන්න කුසලයත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගන්න කුසලයත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබා ගන්න සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්තුනි මේ ධර්මදේශනා මාලාව ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ සිදු කරනවා. මේ ත්‍රිපිටකයට අනුකූලව පින්කමක් කරලා අපි කොහොම ප්‍රාර්ථනාවක් කළ යුතුද කියන කාරණාව නිවැරදිව පැහැදිලි කරන්න. ඒ ධර්මදේශනා මාලාවේ 11 වෙනි ධර්මදේශනාව තමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනාව පිළිබඳව. 10 ධර්මදේශනාවේදී අපි සාකච්ඡා කළා මේ ත්‍රි හේතුක, ද්වි හේතුක, අ හේතුක කියන ප්‍රතිසන්දීන් පිළිබඳව. එහිදී අපි අවසානිත විස්තර කළා අ හේතුක උපතක් කියලා කියන්නේ මොකක්ද? අ හේතුක උපතක් කියලා කියන්නේ මනුස්ස ලෝකේ ඉපදුනොත් ඇස් පේන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්, කන් ඇහෙන්නේ නැති කෙනෙක්, කතා කරන්න බැරි කෙනෙක්, මන්ද මානසික කෙනෙක්, අතපය කරවෙච්ච කෙනෙක්, මේ පංච ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් සහිතව ඉපදිච්ච කෙනෙක් අ හේතුක උපතක් තියෙන කෙනෙක්. එතකොට එහෙම සඳහන් කරාම අපිට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ අපිට පින් මදිද කියලා.
නමුත් මේ අහේතුක උපත ලබාපු කෙනෙක් තියෙන කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදුනොත් තමයි මේ විදිහට විපාක දෙන්නේ. අහේතුක උපතක් මේ විදිහට විපාක දෙන්නේ මනුස්ස ලෝකේ ඉපදුනොත්. අහේතුක උපතක් ලබන්න පුළුවන් වුණොත් අසුර ලෝකෙක ඉතාම යිරුදි සම්පන්න මහ බලවත් ආනුභාවයක් තියෙන අසුරයෙක් වෙලා ඉපදෙන්න ඒ කුසලයේ ප්‍රමාණවත්. ප්‍රේත ලෝකෙක ඉපදුනොත් ප්‍රේතිය වර්ග ගොඩාක් ඉන්නවා. යිරුදි තියෙන ප්‍රේතියත් ඉන්නවා. අහසින් යන අය. එහෙනම් එහෙම ප්‍රේතෙක් වෙන්නත් පුළුවන් අහේතුක උපතක් නිසා. එතකොට ප්‍රේතෙක් වුණත් ඉරුදි තියෙනවා, අසුරෙක් වුණත් ඉරුදි තියෙනවා. නමුත් ඒ අහේතුක ප්‍රතිසන්දියකට කුසල් තිබිච්චායි. අහේතුක උපතක් මනුස්ස ලෝකේ නොලැබී වෙනත් ලෝකයක ලැබුණා. ඉරුදි සහිතව ඉපදෙන්න පුළුවන් කියන කාරණාවයි අපි සිහිපත් කළේ. ඊළඟට ප්‍රේත ලෝකේ තවත් ප්‍රේතයෝ ඉන්නවා, කාලයක් බොහෝම දුක් විඳිනවා, තව කාලයක් සැප විඳිනවා. එතකොට එහෙම උපතක් ප්‍රේත ලෝකේ හම්බ වෙන්නේ මේ අහේතුක උපතක ප්‍රතිඵලයක් හැටියට. ආන් එහෙමනම් යම් කෙනෙක් ත්‍රිහේතුක වෙන්න මොනතරම් පින් කරන්න ඕමනයිද? ද්විහේතුක උපතක් සහ ත්‍රිහේතුක උපතක් ලබන්නේ සංසාරේ කොයි තරම් පින් කරන්න වෙයිද? අහේතුක උපතක් මනුස්ස ලෝකේ මුලින් සඳහන් කරපු විදිහට අංග විකලයි නම්, නමුත් මනුස්ස ලෝකේ අංග විකලත්වයක් සහිතව උපදින අහේතුක කුසලය අසුර ලෝකෙට ගියත් ඉර්ධි සහිත අසුරෙක්, ප්‍රේත ලෝකෙට ගියත් ඉර්ධි සහිත ප්‍රේතෙක් බවට පත් කරවනවා නම් මනුස්ස ලෝකේ උපදින්න මොනතරම් ගරු කුසලයක් ඕනද? මනුස්ස ලෝකේ පංච ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති උපතක් ලබන්න මොනතරම් ශ්‍රේෂ්ඨ කුසල් කරලා තියෙන්න ඕනද? මනුස්ස ලෝකේ දිහේතුක ත්‍රිහේතුක උපතක් ලබන්න කොයිතරම් කුසල් කරන්න වෙයිද කියන කාරණාවවත් අපිට හිතාගන්නවත් බැරි මට්ටමක තියෙන්නේ. එතකොට මේ කරුණ වහිනකොට ඔබත් ඔබේ ජීවිතය පිළිබඳව තීරණය ගන්න ඕනේ. මේ අහේතුක උපතක් නැතුව අපිට ලැබිච්ච ජීවිතය, මෙතන ත්‍රිහේතුකයත් ඉන්න පුළුවන්, ද්විහේතුකයත් ඉන්න පුළුවන්, ද්විහේතුකයත් ඉන්නවා, ත්‍රිහේතුකයත් ඉන්න පුළුවන්. එහෙනම් මෙතන එහෙම මානසික ආබාධයක්, ඇස්පෙනීමේ ආබාධයක්, කතා කරන්න බැරි ආබාධයක්, කන් ඇහෙන්න තිය ආබාධයක් තියන අය නැතිනම් මෙතන ඉන්න අය ද්විහේතුක හෝ ත්‍රිහේතුක උපතක් තියන අය. ත්‍රිහේතුක උපතක් තිබුණොත් මේ ජීවිතෙන්ම මගපල ලැබෙනවා. ද්විහේතුක උපතක් තිබුණොත් මාර්ගඵල නම් හම්බෙන්නේ නැහැ. හැබැයි ධර්මාවබෝධය ලබන්න හොඳට පුළුවන්කම තියෙනවා. එතකොට මේ කාරණාවෙන් මේ පැහැදිලි කළේ මනුස්ස ලෝකේ ඉන්ද්‍රියන්ගේ විකලත්වයකින් තොරව ලබන උප්පත්තියක් සඳහා නමුත් මොන තරම්නම් කුසල් තියෙන්න ඕනද කියන කාරණාව තේරුම් ගන්නට. ඊළඟ බින්දුවේ තවත් සඳහන් කරනවා මේ ද්විහේතුක කර්මයකින් ද්විහේතුක වෙලා ඉපදෙනවා මිසක් ත්‍රිහේතුක වෙලා නම් උපදින්නේ නැහැ කියලා. ද්විහේතුක කර්මයකින් ද්විහේතුක වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් ද්විහේතුක කර්මයකින් ත්‍රිහේතුක වෙන්නේ නැහැ. ත්‍රිහේතුක වෙන්න නම් ත්‍රිහේතුක කර්මයක්ම කරන්න ඕනේ. අපි මේ කාරණාව පහුගිය සාකච්ඡාවේදී සාකච්ඡා කරලා තියෙන නිසා මේ කාරණාව පිළිබඳව මීට වඩා සිහිපත් නොකර ඊළඟ ඉස්සරහට මොකද්ද තියෙන කරුණු කාරණා ටික කියලා ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. අපි සඳහන් කරමින් හිටියේ ද්විහේතුක කර්මයකින් ද්විහේතුක උපතක්මයි ලැබෙන්නේ කියන එක. ඊළඟට පිළිතුරේ සඳහන් කරනවා අපිට මේ දානයක් දෙන්න ලැබුණොත් ඒක හොඳට සකසලා පූජා කරන්න ලැබුණොත් සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම දානයේදී ඉතාම වටිනවා. මේ කරුණ දක්ෂිනා විභංග සූත්‍රයෙන් අපූර්වවට පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිබඳව කරුණු ඕන තරම් අපි ධර්ම දේශනාවල සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් ඒකයි මනාව සකසලා පූජා කරනවා කියලා කියනකොට එතනට කරුණු තුනක් තියෙනවා. සැකසීම එකක්, පිළියෙල කිරීම එකක්, පිළිගැන්වීම එකක්. මේ තුනම හරියටම කෙරෙන්න ඕනේ. එහෙනම් හරියටම කෙරුණොත් තමයි අපිට නිසි විදිහට විපාක දෙන්නේ. නැත්තම් විපාක හම්බ වෙනවා බලාපොරොත්තු වෙන විදිහට හම්බෙන්නේ නැහැ. සමහර වෙලාවට බෙහෙත් වාගේ දේවල් පූජා කරාම අපිට බෙහෙත් ලැබෙනවා. හැබැයි ඉතින් බෙහෙත් ලැබුණට වැඩක් නෑ උවමනා වෙලාවට නැත්තම්. ආන්ගේ උවමනා වෙලාවට උවමනා තැනට හම්බ වෙන්නේ මෙන්න මේ මනාව සකසලා පිළියෙල කරලා පිළිගන්වලා ඒ කටයුතු සම්පූර්ණ කරලා දන් දීලා තිබුණාම. නැත්තම් හෘදයා ආබාධයක් කෙනෙකුට තියෙනවා. එයා බෙහෙත් උතරන් තියෙනවා. නමුත් දැන් ළඟ බෙහෙත් නෑ. සමහර වෙලාවට බෙහෙත් ගෙදර තියෙනවා. අවශ්‍ය වෙලාවට නැති හින්දා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. මේ කරුණ හරියටම මේ පින්කම කරලා තියාම බෙහෙත් ඕන වෙන්නේ කොයි වෙලාවේද? බෙහෙත් එතන තියෙනවා. ඇඳුම් අවශ්‍ය වෙන්නේ කොතැනද? එතන ඇඳුම් තියෙනවා. අනේ එහෙනම් අවශ්‍ය දේ හැම වෙලාවෙම ළඟ තියෙනවා. මේ කටයුතු හරියටම මුදුන්පත් කරලා පින්කම කරලා තියාම ආගේ නිසා සඳහන් කරනවා මනාව සකසලා පිළියෙල කරලා ප්‍රණීත වූ ආකාරයෙන් කැපසරු දෙයක්, හැබැයි කැපසරු වේලාවක පූජා කරන්නත් ඕනේ.
කැප සහිත වේලාවක පූජා කරන්න තුන ඒක හරීම වටින කාරණාවක් මේ කැප සහිත වේලාවක පූජා කරනවා කියන එක. මොකද මේ කැප සහිත වේලාව කියලා කියන්නේ? භික්ෂුන් වහන්සේලාට දානයක් පූජා කරනවා නම් කැප වේලාව තමයි ඉරහැරෙන්න කලින් වේලාව. එතකොට ඉරහැරුණට පස්සේ එහෙම නැත්නම් අකැප වේලාවේ දම් පූජා කෙරුවොත් ඒත් අපිට මහත් උත්කෘෂ්ඨ කුසල් හම්බ වෙයි. හැබැයි අකැප වේලාවේ බෙදෙන දන් හැන්දක් ගානේ දාන බෙදෙන කෙනාටත් ඒ විදිහට තමයි විපාක දෙන්නේ. මොකද අපි එතකොට මොකක් සඳහාද උදව් කරන්නේ? උන්වහන්සේලාගේ සිල් බිඳ ගැනීම සඳහා උදව් කරනවා. මේකත් වළඳන්න කොහොම හරි වළඳන්න මම දෙන හින්දා වළඳන්න එහෙම කී කියා වෙලාව පහ වුණාට පස්සෙත් පිළිගන්නවොත් අපි උදව් කරලා තියෙන්නේ සිල් බිඳින්ද සිල් රැකෙන්න නෙමෙයි. ඒකයි කැප වෙලාවක් කියලා දේශනා කළේ. කැප වෙලාවක කැප සහිත දෙයක් පූජා කරන්න ඕනේ මහත්ඵල මහානිසංස කුසල් ලබන්නේ. එහෙම නැත්නම් මෙහෙයවීම වශයෙන් සසංකාරික වශයෙන් විපාක ලැබෙන්නත් පුළුවන්. සසංකාරික වශයෙන් විපාක ලැබෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට සසංකාරික කුසලයක් කරලා සසංකාරික අසංකාරික කුසල් විපාක දෙකම ලැබෙන්නත් පුළුවන්. ඒතර මේ සසංකාරික අසංකාරික කියලා කියන්නේ සසංකාරික කියලා කියන්නේ කෙනෙක් විසින් මෙහෙයවලා කරන පින්කමක් සසංකාරික. අසංකාරික කියලා කියන්නේ තමාට ඉබේම වැටහිලා කරන පින්කම. අපි සරල උදාහරණයක් සඳහන් කිව්වොත් අපි යම් තැනකට ගියහම අපි දැක්ක කොතන හරි බුද්ධ ප්‍රතිමාවක් තියෙනවා. කෙනෙකුට බුද්ධ ප්‍රතිමාව දැක්ක ගමන් වඳින්න හිතෙනවා. කවුරුවත් වඳින්න කිව්වේ නැහැ. සමහර පුංචි දරුවෝත් එහෙම කරනවා, වැඩිහිටියොත් එහෙම කරනවා. කවුරුවත් කියන්නේ නැහැ. දැක්ක ගමන් තමන්ගේ අත් දෙක එකතු වෙලා වඳිනවා. තව කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. එයාට කියලා දුන්නහම මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. වැඳහම මේ තරම් පිං සිද්ධ වෙනවා. ඒ හින්දා වඳින්නේ. එහෙම කියලා දුන්නොත් එයා වඳිනව නැත්තම් වඳින්නේ නැහැ. එතකොට අපි විසින් කියලා දීලා අපි විසින් මෙහෙයවීමක් කරලා වන්දනා කිරීම තමයි මේ සසංකාරික කියලා කියන්නේ. එහෙම වැඳහම එයාට ලැබෙන කුසලය මොකක් වෙනවද? සසංකාරික කුසලයක්. අනුන්ගේ මෙහෙයවීම නිසා ලබාගත් කුසලයක්. තවත් කෙනෙක් වැඳි කවුරුවත් කියලා නෙමෙයි තමන්ම හිතලා. ඒකට කියන්නේ අසංකාරික කුසල. හැබැයි මේ කුසල් දෙකම මහා බලවත් විදිහට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒකට උදාහරණයක් අපි සාකච්ඡා කරගමුත්. මම හොඳ උදාහරණයක් තමයි මේ නාගසේන වස්තුව. ප්‍රාර්ථනාව ගැන මම අපි කතා කරන නිසා මිලිඳු රජුරුවත් නාගසේන මහරහතන් වහන්සේත් මේ දෙන්න පෙර භවයක කොහොම කරපු අයද? මේ තරම් මහා ප්‍රඥාව මිලිඳු රජුරුවන්ට තිබුණ ප්‍රඥාව රහතන් වහන්සේ නමක්වත් සාකච්ඡා කරන්න ගියේ නැහැ. අන්තිමට ශාසනයට පවා හිරිහැරයක් වෙන්න පටන් ගත්ත මිලිඳු රජුරුවෝ. ඒ තරම්ම දැනුමක් තිබ්බා. තරම්ම වාද කරනවා. මේ තරම් දැනුමක් ලබන්න ප්‍රාර්ථනාවක් කළා. කොයි කාලෙදී ප්‍රාර්ථනාව කළේ? බොහෝම පෙර භවයක, ඈත භවයක. නාගසේන මහරහතන් වහන්සේ එක විහාරස්ථානයක ලොකු හාමුදුරුවෝ. එතකොට මිලිඳු රජුරුවෝ පොඩි හාමුදුරුවෝ. හරි ප්‍රඥාවන්තයි. ඒ වුණාට ටිකක් මුරන්දුයි. ලොකු හාමුදුරුවෝ බොමලුව අතු ගාලා පොඩි හාමුදුරුවන්ට කිව්වා මේ රොඩු ටික අරන් දාන්න කියලා. එක පාරක් කිව්වා ගණන් ගත්තේ නෑ, දෙපාරක් කිව්වා ගණන් ගත්තේ නෑ. තුන්වෙනි පාර ඉදල් මිටෙන් පාරක් ගැහුවා. ගහලා කිව්වා දැන් මම මේක අරන් දාන්න කිව්වා හුන්නේ නැද්ද කියලා. දෙපාන්දරේ ඒ වෙලාවේ ඇවිල්ලා රොඩු ටිකත් අරගෙන ගඟ ගාවට ගියා. අඳාඳා ගියේ ඉදල් මිටෙන් ගුටි කාලා. ගඟ ගාවට ගිහිල්ලා රොඩු ටික විසිකරනකොට සූර්යා පායගෙන එනවා. දැක්ක සූර්යා නැගගෙන එනවා. මේ සූර්යා කොයිතරම් තේජවන්තද කියලා හිතුණා. හිතලා ප්‍රාර්ථනාවක් කළා. බෝමලුව අමදපු මේ රොඩු ටික ගෙනල්ලා මං අයින් කෙරුවා. ඒ කියන්නේ මලුවේ කුණු ගොඩ තියෙන දුන්න නැතුව මං රොඩු ටික අයින් කෙරුවා. ආන් ඒ පිනෙන් උපදින භවයක මට මෙන්න මේ සූර්යා වගේ තේජස් ඇති වේවා කියලා ප්‍රාර්ථනාවක් කෙරුවා. හිතින් නෙමෙයි හයියෙන් කී කියා ප්‍රාර්ථනා කරන. අතීත කතිය ප්‍රාර්ථනා කළේ එහෙමයි. අපිනේ හිත ඇතුලේ තියාගෙන ප්‍රාර්ථනා කරන්නේ. ළඟ ඉන්න කෙනාවත් දන්නේ නැහැ මොනව ප්‍රාර්ථනා කළාද කියලා. අතීත කතිය එහෙම නෙමෙයි. හයියෙන් කියලා ප්‍රාර්ථනා කළේ. එතකොට දැන් මෙයා රොඩු ටික විසි කරලා මොකක්ද කියන්නේ? උදාවෙන සූර්යාසේ මට තේජස් ඇති වේවා. මේ කුණු ගොඩ අරන් දාපු පිනට. ගඟ ගාවතනේ ගියේ. ගඟ පිරිලා කටමැට්ටමට පිරිලා. ගලාගෙන යනවා. මෙන්න මේ ගඟ වගේ ගඟ පිරිලා තියනවා වගේ මට ලොකු ඥාන සාගරයක් ඇති වේවා. එතකොට ගඟේ රැලි නැගෙනවා. ගඟ ගලනකොට රැලි ගලනවා. මේ ගඟේ යම්සේ රැලි නැගෙන්නේද මගේ හිතේ කාටවත් නොදෙවෙනි වූ වාද නැමැති රැලි උපදේවා කියලා ප්‍රාර්ථනා කෙරුවා. ඒ මොනවා කරපු නිසාද? බෝමලුවේ කුණු ටික අයින් කරපු නිසා. හයියෙන් ප්‍රාර්ථනාව කළේ ඒක ලොකු හාමුදුරන්ට ඇහුණා. ලොකු හාමුදුරුවෝ ප්‍රාර්ථනාවක් කළා. මේ පුද්ගලයා මේ මම විසින් මෙහෙයවලන්නේ දැන් මේ පින්කම කෙරුවේ කරන්න කීවනේ රොඩු ටික අරන් දාන්න කිව්වා මෙහෙයවීමක් කළා.
එහෙම ප්‍රාර්ථනා කරනවා නම් සසංකාරිකව මේ පින්කම කරලා අසංකාරිකව මේ බොමලු අතුගෑයි මම මට කවුරුත් අතු ගන්න කියන්නේ. එහෙනම් මම මුළු මලුවම අතු ගෑවා. ආන් මේ මහා කුසලයෙන් යම් දවසක මේ කෙනා මේ උදාවන සූර්යා වගේ තේජස් සහිතව ඉපදිලා අන් අයට ඒ තේජසින් කරදරයක් වෙන්න පටන් ගන්නවා නම් මොහුගේ තේජස මගේ තේජස ළඟ හරියට සූර්ය මණ්ඩලෙ ළඟ කලාමෙදිරියක් වගේ වෙන්න ඕනේ. මම ප්‍රාර්ථනා කළා මහ ඥාන සාගරයක් ඒ ඥාන සාගරයේ වාද නැමැති රැලි උපදින්න ඕනේ කියලා ප්‍රාර්ථනා කෙරුවා. ආන් මේ වාද නැමැති රැලි මහ සාගරයේ රැලි වෙරළ ළඟට ඇවිල්ලා බිඳිලා සුනු විසුනු වෙලා යනවා වගේ මගේ ළඟට ඇවිල්ලා මේ සියලුම වාද නැමැති රැලි බිඳිලා සුනු විසුනු වෙන්න ඕනේ මට ඊට වඩා ලොකු ප්‍රඥාවක් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කළා. මේ ප්‍රාර්ථනා දෙක තමයි මේ තියෙන්නේ. මිලිඳු සහ නාගසේන. මිලිඳු රජුරුවන්ගෙන් ශාසනයට පවා මහත් කරදරයක් වුණා. ආන් ඒ හින්දා තමයි මහරහතන් වහන්සේලා කෝටි 100ක් බලන්න නාගසේන දිව්‍ය පුත්‍රයා මොන තරම් ගරුයිද කියලා. රහතන් වහන්සේලා කෝටි 100ක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා තමයි නාගසේන දිව්‍ය පුත්‍රයාට ආරාධනාවක් කරන්නේ බුද්ධ ශාසනයට මහත් හිරිහැරයක් වෙලා තියෙනවා. ඒ හින්දා ශාසනය රැකගන්න ඉන්න ඕනේ කියලා. නමුත් දෙවියන්ට මේ කාරණාව මතක් කරාම නාගසේන දිව්‍ය රාජයා කියලා තිබුණේ මනුස්ස ලෝකෙට එන්න බලාපොරොත්තුවක් නැහැ. මෙතනින් චුත වෙලා ඉහළ දිව්‍ය තලයකට යන්නයි කැමැත්ත කියලා. ඊට පස්සේ තමයි රහතන් වහන්සේ කතා කරලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එන්න ඕන කියලා. හැබැයි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කියපු ගමන් එහෙනම් ස්වාමීනි මම මනුල්ල වෙනවා කියලා බාර ගන්නවා. ඒ ඇවිල්ලා ඉපදිච්ච කෙනා තමයි නාගසේන මහරහතන් වහන්සේ. එහෙනම් මිලිඳු රජු යම්සේ දමනය කිරීමක් කළා නම් ඒ නාගසේන මහරහතන් වහන්සේ විතරයි. එදා මුන්වහන්සේගේම මෙහෙවීමෙන් කරාපු කුසලයයි උන්වහන්සේ හිතලා කරපු කුසලයයි මේ දෙක මොන තරම් බලවත්ද මේ සසංකාරික අසංකාරික කියන මහා පුණ්‍යයන්ගේ තියෙන ශක්තිය. එහෙනම් අනුන් විසින් මෙහෙයවලත් අපි පින්කම් කරනවා, අපි තනියම හිතලත් පින්කම් කරනවා. මෙහෙයවල කරන පින්කම් වලට කියනවා සසංකාරික කියලා, තනියම හිතලා කරන ඒවට කියනවා අසංකාරික කියලා. නමුත් මේ කුසල් ඒ විදිහට බලවත්. මිලිඳු රජු අසංකාරික ලෙස નિરાයාසෙන් ඊටාම දක්ෂ ලෙස වාද කරනවා. අසංකාරික විදිහට નિરાයාසයෙන්ම දක්ෂ කරන සසංකාරික කුසලයක් කෙරුවේ. නමුත් දක්ෂ කරනවා වාද කරනවා අසංකාරික විදිහට. කවුරුවත් මිලිඳු රජු මෙහෙවනවද නෑ, තමන්ගේ හිතේම උපදිනවා මේ ප්‍රශ්න මෙහෙම අහන්න කියලා. නං සසංකාරික කුසලයක් කරලා අසංකාරික විදිහට වාද කරනවා. ඉතින් ආන්ගේ අසංකාරික කුසලයකින් ලද සසංකාරික විපාකයක්. අසංකාරික කුසලයකින් ලැබිච්ච සසංකාරික විපාකයක් ඒක. ඊළඟට පින්නතින් මේ කරුණු අපි මේ විදිහට සඳහන් කළේ මේ ත්‍රි හේතුක උපත කොයිතරම් වටිනවද? ත්‍රි හේතුක උපතක් කොයිතරම් ශ්‍රේෂ්ඨද? ත්‍රි හේතුක වීමේ වැදගත්කම දැනගන්න දැකගන්නයි මේ කරුණු මේ විදිහට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊළඟට ත්‍රි හේතුක වීම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ත්‍රි හේතුක උපතක් ලබන්න හොඳ පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ. එහෙම නැත්නම් පින්කමේ කුසලයෙන් අපි ත්‍රි හේතුක වෙයිද නැද්ද කියන කරුණ හරියටම කියන්න බෑ. ඒකයි මේ සඳහන් කළේ මේ ප්‍රාර්ථනාව කොච්චර වටිනවද කියලා. මේ රැස් කරගත්ත මහා කුසලයේ බලෙන් ත්‍රි හේතුක වන්නෙම්වා කියලා හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ත්‍රි හේතුක වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයක උපදින්නත් පුළුවන්. නමුත් විශේෂයෙන් නිවන් දක්නා ජාති දක්වා ත්‍රි හේතුක වන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරලා තියහම නිර්වාණය අවබෝධ වෙන තුරු කවදාවත් ත්‍රි හේතුකවත් අහේතුකවත් උපතක් වෙන්නේ නැහැ. හැබැයි පින් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ දේශනා මාලාව දිගටම සඳහන් කළා ප්‍රාර්ථනාව ගැනමයි කරන්නේ. හැබැයි මේ ප්‍රාර්ථනාව ස්ථීර වූ ප්‍රාර්ථනාවක් බවට පත් වෙන්න තවත් කරුණු පහක් සම්පූර්ණ කරගෙනම ප්‍රාර්ථනාව කරන්න ඕනේ. මොකද මේ කරුණු පහ? ඒක අපි පංච ධර්මයේ කියලා සඳහන් කළා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රතය, ත්‍යාගය, ප්‍රඥාව. මේ පහ සහිතව යමෙක් පින් කරලා ප්‍රාර්ථනා කරනවා නම් කලින් දේශනා විචිහිපත් කළා මේ ජීවිතයේ විපාක දීම අනියතයි, මරණයට පත් වෙච්ච තැන ඉඳලා එතන ඉඳලා නිවන් දකිනා ජාතිය දක්වාම විපාක දෙන එක නියතයි. අන් විතරක් ශ්‍රේෂ්ඨයි හරියට ප්‍රාර්ථනාවක් සිදු කිරීම. ඊළඟට බින්දුනේ පහසියෙන් සිල් රකින්නෙම්වා. මේ සිල් රකින්න පුළුවන් වෙන්න, සමාධි සම්පන්න වෙන්න, ඒකටත් වෙනමම අපි ප්‍රාර්ථනා කරන්න. පහසියෙන් සිල් රකින්නෙම්වා, සීල සම්පන්න වන්නෙම්වා, සමාධි සම්පන්න වන්නෙම්වා, ප්‍රඥා සම්පන්න වන්නෙම්වා,
පින්කම් කරලා හොඳට ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. ආන් ඒ කරුණට උදාහරණ සිහිපත් කළොත් සඳහන් කරනවා ඒ විදිහට ප්‍රාර්ථනාවක් කරන්න බැරි වුණොත් බොහෝ දුරට අපිට සමාධිය ලබන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. පාසුවෙන් සිල් රකින්නෙම්වා කියලා ප්‍රාර්ථනාවක් දෙන්න නැත්නම් සිල් රැකගන්න පරිිත දෙකින්ින්ද වෙනවා. සමාධි සම්පන්න වන්නෙම්වා එතකොටත් පහසුවෙන්මයි. එහෙම ප්‍රාර්ථනාවක් කරලා තිබුණ නැත්නම් සමාධිය බොහොම පහසුවෙන් ඉන්නේ නැතු වෙනවා. ප්‍රඥා සම්පන්න වන්නෙම්වා පහසුවෙන් ප්‍රඥාව අවදි කරගන්න බැරුව යනවා. කාලාන්තරයක් බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රාර්ථනාව එහෙම කරලා ප්‍රාර්ථනා කරන එක හරි වටිනවා කියලා දේශනාවේ සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා ප්‍රඥාව ලබනද මේ සමාධිය ලබනවටත් වඩා බොහෝම අමාරුයි. ආන්ගේ අමාරු වූ ප්‍රඥාව පහසුවෙන් ලබා ගන්නද බොහොම වෙහෙසිලා කටයුතු කරන්න ඕනේ. බොහොම උසස් ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ. ඒක ප්‍රඥාව ලබන්න ගොඩාක් අමාරුයි කියලා කියන්නේ. ඒකට උදාහරණයක් ඇදී සඳහන් කරන්නේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සම්බන්ධයෙන් මේ ත්‍රිපිටකයේ පුරාම කරුණු පැහැදිලි කරලා තියෙනවා. සමාධියට එනකන් ආවා. පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී. ප්‍රඥාවට එන්න බැරුව ගියා. ඒ තරම් පින් කරලා තිබුණත් ප්‍රඥාවට එන්න බැරි වෙච්ච නිසා බොහෝ පව් කරගත්තා. මේ සසර පුරාම පව් කරන කෙනෙක්ද මේ? සංසාරේ මහා පව්කාරයද දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. සසර කොච්චර පින් කරපු කෙනෙක්ද? පෙර බුද්ධාන්තරවලත් පැවිදි වෙලා ඒ ධර්මයේ ඉගෙනගෙන සමාපatti ලැබලා අභිඥා ලැබලා කටයුතු කරපු කෙනෙක්. අපේ බුද්ධ ශාසනයත් එහෙමයි. හැබැයි ප්‍රඥාව තිබෙ නැති හින්දා සසර බණ අහලා මදි හින්දා භාග්‍යතුන් වහන්සේ නසන්න තීරණය කළා. භාග්‍යතුන් වහන්සේ නසන්න බෑනේ කාටවත්. කිසිම දෙවියෙකුට, කිසිම බ්‍රහ්මියෙකුට, කිසිම මාරයෙකුට භාග්‍යතුන් වහන්සේ ශරීරයේ ලේ ටිකක්වත් එළියට නිකුත් කරවන්න බෑ. ඒ නිසායි සඳහන් කරන්නේ සිද්ධාර්ථ කියන අවදී ඉපදුනාට පස්සේ මදුරෙකුටවත් ඒ හැමට විඳින්න බෑ කියලා. ඒ බව අපිත් දන්නවා. ඒ බණ අහලා දේවදත්ත ස්වාමීන් වහන්සේ අභිඥා ලබන තැනට එනකොට අපිට වඩා කොච්චර ඉහළින්ද ඉන්නේ. නමුත් මේ කාරණාව නොදන්න නිසා දිනුවායුත් යෙදුවා, නාලාගිරිත් තෙව්වා, කළුගලුත් පෙරළුවා. භාග්‍යතුන් වහන්සේ නසන්න බෑ කියලා දන්නවනම් ඒ දේවල් කරනවද? නොදන්න හින්ද කිව්වේ. අජාසත් රජුන්ට කිව්ව තාත්තා මරලා රජ වෙන්න මම බුදුන් නැසලා බුදු වෙන්නම් කියලා කිව්වා. ප්‍රඥාව තිබ්බේ නැහැ. නමුත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මහා කල්පයේ පවතින අතුරු අවීචී. මේ කතා කරන මොහොතේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ඥාවිචි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කරලා පිරිනුවම් පාලා ඒ ශාසනෙත් ඉවර වෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ අවීචින් ගොඩ එන්නේ නැහැ. එයින් එහාට මේ මහා කල්පයේ ඉවර වෙන්න අන්තර් කල්ප 50 ගණක් තියෙනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ අන්තර් කල්ප 50 ගණම අවීචි. කල්පේ නිමා වෙන තුරු අවීචි. ඇයි? මන ප්‍රඥාවක් තිබුණේ නැති හින්දා. ආන් ඒ හින්දා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා කියන ප්‍රාර්ථනාව හැම කල්හි ප්‍රඥා සම්පන්න වන්නෙම්වා. මේ ප්‍රාර්ථනාව ඉතාම වටිනවා. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේට මේ විරුද්ධව සිතුවිල්ලක්වත් යම් කෙනෙක් ඇති කරගත්තොත් කවදාවත් ඒ පුජ්‍යලයට එතනින් එහාට යන්න හම්බෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේට විරුද්ධව සිතුවිලි මාත්‍රයක්වත් ඇති වෙනවනම් එයාට කවදාවත් මේ සමාධියට ප්‍රඥාව එන්න වෙන්නේ නැහැ. අපි ආර්ය අපවාදයේ කියලා කාරණාවක් අහලා තියෙනවා. මොකද ආර්ය අපවාදී කියන්නේ ආර්යන්ට චෝදනා කිරීම. උදාහරණයක් සිහිපත් කරාම ඒක ස්වාමින් වහන්සේලා පිරිසක් ගමක පින්ඳපාති වැඩියා එකම ආරාමයේ ඉන්න අය. පින්ඳපාති වැඩලා දානෙ ලබාගෙන අපහු ආරාමෙට එන ගමන් වයසක ස්වාමින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට අසනීපයක් තියෙනවා. අන්නේ අසනීප නිසා ආරාමෙට ගිහිල්ලා දානෙ වළඳනකන් ඉඳ පරක්කුයි ස්වාමින් වහන්සේ තමන්ට ලැබිච්ච දානෙ ටික ගහක් මුල වාඩි වෙලා වළඳන්න පටන් ගත්තා. තරුණ භික්ෂුන් වහන්සේ නමක් හිටියා සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ තරුණ හාමුදුරුවෝ අර ලොකු ස්වාමීන් වහන්සේ දිහා බලලා සමච්චල් සහිත වචනයක් කිව්වා. මගම ඉඳගෙන වළඳන හින්දා. එහෙම කියලා යන්න ගියා සමච්චලයක් කරලා. හැන්දෑවේ ලොකු හාමුදුරුවෝ එන්න කිව්වා ඒ ස්වාමීන් වහන්සේට. එන්න කියලා ඇහුවා ආයුෂ්මතුනි මේ ශාසනේ මොකක් හරි ඵලයක් ලැබලා තියෙනවද කියලා. එහෙමයි ස්වාමීනි මම සෝවාන් වෙලා ඉන්නේ කිව්වා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා එහෙමනම් මේ ජීවිතෙන් ඉතුරු තුන් ඵලයේ උදෙසා මහන්සි වෙන්න එපා කිව්වා. සකදාගාමි අනාගාමි අරිහත් කියන ඵල තුන වෙනුවෙන් මහන්සි වෙන්න එපා කිව්වා. ඒ වෙලාවේ තමයි සිහි ආවේ එහෙමනම් මං උදේ කියපු වචනේටයි මට මේක කිව්වේ ලොකු හාමුදුරුවෝ රහත් වෙලා ඇති. ආන් ඒ වෙලාවම එතනම දන ගහලා සමාවිල්ල ගන්නවා. එහෙමනම් ආර්ය අපවාදයේ වෙලා තිබුණොත්
ආර්යයන් වහන්සේලාට චෝදනා කරලා තිබුණොත් ඒ ජීවිතයෙන් එතනින් එහාට නම් යන්න හම්බෙන්නේ නැහැ. ඒකෝට බාගිතුන් වහන්සේට එරෙහිව වචනයක් කියලා තිබුණා. බාගිතුන් වහන්සේට විරුද්ධ වෙලා යමක් කරලා තිබුණොත් ඒක අරට වඩා මොන තරම් ගරු වෙනවද? එහෙමනම් දේවදත්ත ස්වාමීන් වහන්සේට මහා කල්පයේ පෞතින තාක් කල් අවීචියේ ඉන්න වෙන්නේ බාගිතුන් වහන්සේට විරුද්ධව කටයුතු කරපු හින්දා. ඊළඟට පින්නතුනි මේ පිළිබඳව සූත්‍රයක කරුණු පෙන්වනවා. සදා කරුණු තියෙන එක සූත්‍රයක් තමයි මේ අංගුත්තර ඒකාදශක නිපාතයේ සඳහන් වන සුභූති සූත්‍රය. සුභූති කියන ස්වාමින් වහන්සේ අරමුණු කරලා දේශනා කරපු සූත්‍රයේ බාගිතුන් වහන්සේ පිළිබඳව මොන තරම් ගෞරවයක් අවශ්‍යද මේ සසරින් මිදෙන අයට කියන කරුණු පැහැදිලි කරන්න. සුභූති කියන මහරහතන් වහන්සේට අග්‍රස්ථාන දෙකක් තියෙනවා. එකක් අරණ විහාරී නම් අග්ගු. එහෙම කියලා කියන්නේ නිකලෙස් විහරණ ඇත්තුන් අතර අග්‍රස්ථානලාභී සුභූති මහරහතන් වහන්සේ. උන්වහන්සේට තවත් අග්‍රස්ථානයක් තියෙනවා. අග්ග දක්ෂිනෙයානං අග්ගු. අග්‍ර දක්ෂිනාරයන් වහන්සේ අග්‍ර දක්ෂිනෙය කියන අග්‍රස්ථානයක් තියෙනවා. ඉතින් සීවරි මහරහතන් වහන්සේට තියෙන්නේ මොකද්ද? සුභූති ස්වාමීන් වහන්සේට තියෙන අග්‍ර දක්ෂිනෙය, සීවලි මහරහතන් වහන්සේට තියෙන්නේ අග්‍රලාභී. මේ දෙක දෙකක්. සීවලි මහරහතන් වහන්සේ අග්‍රලාභී. පිළිගනි මේ සුභූති තෙරුන් වහන්සේ සමග දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න භික්ෂුන් වහන්සේ නමක් එනවා. ඒ භික්ෂුන් වහන්සේ කියන්නේ සද්ද භික්ෂුව කියලා. සද්ද භික්ෂුව. බාගිතුන් වහන්සේ මුණ ගැහෙන්න මේ ස්වාමීන් වහන්සේලා දෙන්නම ගිහිල්ලා වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. අපේ බුදුරජාණන් වහන්සේ සුභූති ස්වාමීන් වහන්සේට කතා කරලා අහනවා, ආයුෂ්මත් සුභූති, මේ ඔබත් එක්ක ඇවිල්ලා ඉන්න භික්ෂුන් වහන්සේ කවුද? මේ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද කියලා ඇහුවා. ස්වාමීනි, මේ සුදත්ත කියන කුලපුත්‍රයාගේ පුතා. මේ සුදත්ත කියන කුලපුත්‍රයාගේ පුතා මේ ඇවිල්ලා ඉන්නේ. බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච එක්කෙනෙක්. ඉතාම ශ්‍රද්ධා සම්පන්නයි. ආන් ඒ හින්දා මේ ස්වාමීන් වහන්සේ හඳුන්වන්න අපි පාවිච්චි කරලා තියෙන නම තමයි සද්ද භික්ෂුව. ශ්‍රද්ධාවන්ත භික්ෂුව. සද්ද භික්ෂුව කියලා අපි කියනවා. සුභූති, මේ භික්ෂුවට සද්ද භික්ෂුව කීවට මොහු ළඟ ශ්‍රද්ධාපදානයක් තියෙනවද කියලා ඇහුවා. ශ්‍රද්ධාවන්ත ස්වාමින් වහන්සේ නමක් ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් කියලා කීවට මොහු ගාව මේ ශ්‍රද්ධාපදානයක් කියන එක තියෙනවද කියලා ඇහුවා. ආංගේලය සඳහන් කරනවා සුභූති මහතෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරනසේක්වා. භාග්‍යතුන් වහන්සේ මෙයි කාලය, සුගතයන් වහන්සේ මෙයි කාලය. භාග්‍යතුන් වහන්සේ ශ්‍රද්ධාවන්තයන්ගේ මේ ශ්‍රද්ධා ප්‍රදානයන් මොනවද කියලා දේශනා කරන්න මේක හොඳම කාලයයි. දැන් සුභූති ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධා ප්‍රදානයන් දන්නේ නැද්ද? මේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේ ශ්‍රද්ධා ප්‍රදානයන් මොනවද කියලා හොඳටම දන්නවා. ඒක නොදන්නව නම් අර ස්වාමීන් වහන්සේට සද්ද භික්ෂුව කියලා කියන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අහපුවාම මේ ස්වාමීන් වහන්සේ ගාව ශ්‍රද්ධා ප්‍රදානයන් තියෙනවද කියලා, ඔව් භාග්‍යතුන් වහන්සේ, උන්වහන්සේ ළඟ ශ්‍රද්ධා ප්‍රදානයන් තියෙනවා. අපි ඒ කාරණාව හොඳටම දන්නවා. ඒකයි අපි උන්වහන්සේට සද්ද භික්ෂුව කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේට කිව්වද? මොන තරම්නම් බුද්ධ ගෞරවයක් තියෙන හින්දාද තමන් දන්න කාරණාව භාග්‍යතුන් වහන්සේ ඉස්සරහ අපිට දේශනා කරන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙයි සද්ධා ප්‍රදානයන් දේශනා කරන්න කාලය, මෙයි සුගතයන් වහන්සේ ඒ සද්ධා ප්‍රදානයන් පැහැදිලි කරන්න කාලය. අපි නෙමෙයි භාග්‍යතුන් වහන්සේම කියලා දෙන්නේ, මුන්වහන්සේ ගාව ඒක තියෙනවද කියලා අපි හිතලා බලන්න කියලා. මොන තරම් බුද්ධ ගෞරවයක් තිබුණද, ශාස්ත්‍රීය ගෞරවයක් තිබුණද කියන කාරණාව එකෙන් මනාවම පැහැදිලි වෙනවා. ඉතාම නිහතමානීව බුදුජානන් වහන්සේගේ වචනයට ගරු කරමින් තමන් දන්නා බව කීවේ නෑ. නිහතමානීවම භාග්‍යතුන් වහන්සේට තියෙන ගෞරවය නිසාම මම දන්නවා කියලා බුදුජානන් වහන්සේ කීවේ නෑ. ආන් ඒ නිසා සුභූති එහෙමනම් හොඳින් අහන්න, සුභූති එහෙමනම් හොඳින් මෙනෙහි කරන්න, ඒ ශ්‍රද්ධා ප්‍රදානයන් දේශනා කරන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කළා. ඒකට මේ ශ්‍රද්ධා ප්‍රදානයන් අතර මේ භික්ෂුව සීලවන්ත වෙයි. පළවෙනි ශ්‍රද්ධා ප්‍රදානය මේ භික්ෂුව සීලවන්ත වෙයි. ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ භික්ෂුව හරි සිල්වත්. ඊළඟට සඳහන් කළා පාතිමෝක්ෂ සංවරණයෙන් සංවෘත වෙයි. පාතිමෝක්ෂ සීලෙන් ආවරණය වෙලා තියෙන, විවෘත නැහැ, සංවෘතයි. සීලෙන් වැහිලා ඉන්නේ, සීලෙන් වට වෙලා ඉන්නේ. සීලෙන් වැහිලා සීලෙන් වට වෙලා නිසා කවදාවත් අකුසල් කරා ගමන් කරන්නේ නැහැ. පාතිමෝක්ෂ සංවර සීලෙන් උන්වහන්සේ සංවෘතයි. නිවන පිණිස සමාදන් වුණ සීලයකට තමයි පාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. කෙලින්ම ඒ නිවන සමාදන් වෙලා තියෙන්නේ මොකක් වෙනුවෙන්ද? නිවන උදෙසාම සමාදන් වෙන සීලයකට කියනවා
ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ඊට කලින් මුලින් තිබිය යුතු මේ ආචාර ගෝචර සම්පන්න භාවය මේ සීලයන්ට අවතීර්ණ වෙන්න කලින් තිබිය යුතු ආචාර ගෝචර සම්පන්න බවක් මේ ශාසනය පෙන්වනවා. ආචාර ගෝචර බව, ආචාර විදි. එතකොට මේ ආචාර විදි මේ දේවල් අපිට වෙන කොහෙන්වත් හම්බෙච්ච දේවල්ද නෑ. මෙව අපිට හම්බ වෙලා තියෙන්නේ බුද්ධ ඝමෙන්. මේ ආචාර සමාචාර විදි අපිට ලැබිලා තියෙන්නේ බුද්ධ ඝමෙන්. වෙන කොහෙන්වත් හම්බෙලා නෙමෙයි තියෙන්නේ, බුදුදහමින් තමයි මේක ලෝකෙට ව්‍යාප්ත වෙලා ගියේ. මොකක්ද මේ ආචාර ගෝචර විදි? ආන්ගේ අතර තියෙනවා ආචාර ගෝචර සීලය කියලා එකක්. මොකද මේ ආචාර ගෝචර සීලය කියලා කියන්නේ? එතකොට සඳහන් කරනවා ඉඳ ගන්නකොට ධනිස්සෙන් ධනිස්ස ගැටෙන්න වාඩි වෙන්න එපා කියලා. ඉඳ ගන්නකොට ධනිස්සෙන් ධනිස්ස ගැටෙන්න වාඩි වෙන්නේ තව කෙනෙක් එක්ක. මගේ ධනිහ තව කෙනෙක්ගේ ගැටෙන්න එහෙම වාඩි වුන්නේ නැහැ. ධනිස්සෙන් ධනිස්ස ගැටෙන්න වාඩි වුන්නේ නැහැ. වැඩිහිටියන්ගේ කතාවට මැදින් පැනලා කතා කරන්නේ නැහැ. ආචාර ගෝචර සම්පන්නන් වැඩිහිටියෙක් කතා කරගෙන ඉන්නකොට තව වැඩිහිටියෙක් එක්ක මැද්දෙන් පැනලා උත්තර දෙන්න කවදාවත් යන්නේ නැහැ. ඒ හික්මවීම මේ ශාසනය තුළ තියෙනවා. ආචාර ගෝචර සම්පන්න බව. ඊළඟට සඳහන් කරනවා ආහාර වළඳන විට ඒ ආහාරය කොහොමද වළඳන්න ඕනේ? මෙව භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වෙනම කරුණු සහිතව එකක් එකක් ගාණි දේශනා කරලා තියෙනවා. මේ සුරුසුරු කාරකම් ගුංජිස්සාමි. ආහාර වළඳන කවදාවත් මේ සුරුසුරු හඬ නගන්න එපා. ඔය කැඳ වාගේ දේවල්, සුප් වාගේ දේවල්, කිරි වාගේ දේවල් උණුසුම් සහිතව පානය කරනකොට සමහර වෙලාවට නිමා ගන්න ඕන හින්දා එකපාරක් එහෙම්මම පිඹල ආපහු සුරුස් කියලා ටිකක් පානය කරන සිරිතක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා එපා. මේ සුරුසුරු කාරකම් ගුංජිස්සාමි. සුරුසුරු හඬ නගමින් ආහාර ගන්න එපා. මේ චපු චපු කාරකම් ගුංජිස්සාමි. මේ උතුම් සීලයකට එන්න කලින් අපි ගාව තියෙන්න ඕන දේවල්. එහෙනම් කන බොන හැටි පවා භාග්‍යතුන් වහන්සේ උගන්වලා තියෙන්නේ. එහෙනම් කවදාවත් මේ චපු චපු හඬක් නැගෙන්න ආහාර වළඳන් දෙපස්. න සුරුසුරු කාරකම් ගුංජිස්සාමි. න චපු චපු කාරකම් ගුංජිස්සාමි. න හත්තනින් නේහකම් කත්වා ගුංජිස්සාමි. ආහාර අනුභව කරලා ඉවර වෙලා කවදාවත් අතලෙව කන්නේපා. න පත්තනින් නේහකම් වා ගුංජිස්සාමි. ආහාර වළඳලා ඉවර වෙලා කවදාවත් පාත්‍රය ලෙව කන්නේපා. මේ වාගේ දකින කෙනාට ප්‍රියමනාප වෙන අතිවිශේෂ වූ ආචාර ගෝචර ක්‍රමයක් මේ ශාසනය තුල තියෙනවා. ඒ ආචාර විදි ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ සීලයට එන්න කලින්ම. මුල්ම දේවල් හැටියටයි අපි ඒවා ප්‍රගුණ කරන්න ඕනේ කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ නිවන පිණිස සමාදන් වුණ සීලයත් ආචාර ගෝචර සම්පන්නයි. ඒ ආචාර ගෝචර සම්පන්න ඒ සීලය රකිමින් අනුමාත්‍ර වරදක පවා බය දකින්න ඕනේ. තාම පුංචි වරදකත් බය දකින්න ඕනේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේක නම් චූටි වරදක් නේ. මේක කෙරුවට අපාය යන්නේ නැහනේ. ලොකු සිල්පද එකක්වත් කඩාගත්තේ නැහනේ. එහෙම හිතලා පොඩි සිල්පද පළුදු කරගන්න කියලා දේශනාවක් බුද්ධඝමී නෑ. මේ සියලුම සිල්පද දිවිහිමියෙන් ආරක්ෂා කරන්නයි දේශනා කළේ. එහෙනම් ඒකයි ඉතා කුඩා ශික්ෂාපදේ සම්බන්ධයෙන් වුණත් අනුමාත්‍ර වරදක් සම්බන්ධයෙන් වුණත් බය ඇති කරගන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. ආන් එහෙම උතුම් සීලයක් සමාදන් වෙලා ශික්ෂාපද රකින්න ඕමනයි කියලා සඳහන් කරනවා. උතුම් විදිහට හික්මිලා තමන් සමාදන් වෙන සීලයේ ශික්ෂාපද රකින්න ඕමනයි කියලා සඳහන් කරනවා. මේ තමයි මේ පළමු වෙන සද්ධා ප්‍රදානය. එහෙනම් මේ භික්ෂුන් වහන්සේ ගාව ආන් ඒ විදිහට ආචාර ගෝචර සම්පන්නතාවයන්, ඒ ඇතුලේ ඉඳගෙන සිල් ආරක්ෂා කරන ස්වභාවයක්, සමාදන් වෙච්ච ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් තියෙනවද? එහෙම තියෙනව නම් ඔහු ශ්‍රද්ධා සම්පන්නයි. මේක තමයි පළවෙනි ශ්‍රද්ධා ප්‍රදානය. දෙවැනි එක සඳහන් කරනවා බහුශ්‍රුත වෙන්න ඕන කියලා. දෙවැනි ශ්‍රද්ධා ප්‍රදානය මොකද්ද? ඒතකොට මේ බහුශ්‍රුත වෙන්න ඕන කියලා සඳහන් කරන්නේ. ඒ කාරණාව සම්බන්ධයෙන් සඳහන් කරනවා බොහෝ දේවල් අහලා තියෙන්නත් ඕනේ, අහපු දේවල් මතක තියෙන්නත් ඕනේ, අහපු දේවල් රැස් වෙන තැනක තියෙන්නත් ඕනේ. බොහෝ දේවල් අහලා තියෙන්න ඕනේ, අහපු දේවල් මතක තියෙන්න ඕනේ, ඒ අහපු දේවල් රැස් වෙන තැනක් තියෙන්නත් ඕනේ. ඊළඟට සඳහන් කළා යම් ධර්මයක් මුල මැද අග කියන මේ තුන් තැන්හිම කල්යාණව ඊටාම හොඳ අර්ථ සහිතවද, ඊටාම හොඳ වචන සහිතවද, ව්‍යංජන සහිතවද ඒ ධර්මය දරන්න ඕනේ කියලා. ඊටාම කල්යාණයි. කල්යාණයි කියලා කියන්නේ ඊටාම පිරිසිදු මුල මැද අග තුන් තැනම ඉතාම පිරිසිදුව මේ ධර්මය අවබෝධ කරලා තියෙනවා. මුලත් පිරිසිදුව අවබෝධ කරලා තියෙනවා, මැදත් පිරිසිදුව අවබෝධ කරලා තියෙනවා, අගත් පිරිසිදුව අවබෝධ කරලා තියෙනවා.
ඒ නිසා මුලින් ඇහුවත් මැදින් ඇහුවත් අගින් ඇහුවත් ඒ ගැන හොඳට කියන්න පුළුවන් අවබෝධයක් තියෙනවා. ආන් එහෙම පුරුදු පුහුණු කරපු ස්වභාවයක් තියෙන්න ඕනේ කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි, තනියම ගත්තත් පිරිසිදු වූ බ්‍රහ්මචර්යාවම ප්‍රකාශ කරනවද? තනියම ගත්තත් පිරිසිදු වූ බ්‍රහ්මචර්යාවම ප්‍රකාශ කරනවද? එනම් එක ධර්ම කාරණාවක් ගත්තහම පුතග්ජනව ඉඳලා අරහත්ත්වයට දක්වා මාර්ගය පෙන්නුම් කරනවද? ඒ කියන්නේ එක ධර්ම කාරණාවක් අරගෙන ඒ ධර්ම කාරණාව ඔස්සේ මේ පුතග්ජන භාවයේ ඉඳලා අරහත්ත්වයට දක්වාම කරුණු පැහැදිලි කරන්න අවබෝධ කරන්න තේරුම් අරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? එහෙම ධර්මය බොහොම අහලා මතක තියාගෙන වචනයෙන් වචනය උච්චාරණය කරලා මනසට නගාගෙන තේරුම දැනගෙන ප්‍රඥාවෙන් විනීත දැකලා තියෙනවද? ආන් එහෙම දැනගෙන තියෙන්න ඕනේ. කොහොමද? හොඳට අහලා තියෙන්න ඕනේ. සුතා ආපු ධර්මයේ ධාරණය කරගෙන තියෙන්න ඕනේ මනාව. දතා වචනයෙන් වචනය ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. වචසා ಪರಿචිතා තමන්ගේ මනසින් ඒක පරිවර්තනය කරගෙන මනසින් මනාව ධාරණය කරගෙන තියෙන්න ඕනේ. මනසානුපෙක්ඛිතා. ඊළඟට අන්තිමට කියනවා ditthiya suppati viddha, හොඳට තේරුම් ගත්ත ධර්මය තේරුම් අරගෙන ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕනේ කියලා. ආන් ඒ විදිහට ධර්මය ප්‍රගුණ කරලා තියෙනවද? මේ තමයි සුභූති ශ්‍රද්ධාවන්ත භික්ෂුවගේ දෙවෙනි අංගය. ශ්‍රද්ධා ප්‍රදානයන් දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේ විදිහට දේශනා කළා. එහෙනම් තවත් ශ්‍රද්ධා ප්‍රදානයන් ගණනාවක් භාග්‍යතුන් වහන්සේ මෙතන පැහැදිලි කරලා තියෙනවා. නමුත් අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා මේ ප්‍රාර්ථනාව කියන දේශනාවේ 11 වෙනි දේශනාව, දේශනා මාලාවේ 11 වෙනි දේශනාවේ දෙවෙනි ශ්‍රද්ධා ප්‍රදානය මේ විදිහට කෙටියෙන් සිහිපත් කරමින් අපි ධර්ම දේශනාව අද මෙතනින් නිමා කරමු. මහා කුසලයක් රැස් කරගැනීමේ අභිලාෂයේ පමණක් සිත්හි ධාරණය කරගෙනම සිද්ධ කරගත්ත මනෝභාවනීය ශ්‍රේෂ්ඨ පින්කමක් තමයි සිදු කරගන්ට යෙදුනේ. හැමදිනාටම ඊටාම ඉක්මන් භවයක ඊටානත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම උදෙසාම මේ ධර්ම දේශනාව සිදු කරලා ලබාගත්ත අතිමහත් කුසල් හේතු වේවා, වාසනා වේවා. සියලු දෙනාටම මේ ලබාගත් මහා කුසලය පූජාවක් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ සකල සත්වයන්ටමයි. සියලු දෙනාටම සද්ධර්ම දානානිසංසය බෙදලා අනුමෝදන් කරනවා මේ සදහවත් පිරිස. එහෙනම් අපි සියලු දෙනාම රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන මේ සත්පුරුෂ පින්තුන් සියලු දෙනාටම අනුමෝදන් වේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා. පාප මිත්‍රයන් ඔබේ ජීවිතවලින් හිරුදුටු අඳුරු සෙයින් දුරින්ම දුර වේවා. කල්යාණ මිත්‍රයන් ජීවිතේට නිරන්තරයෙන් මුණ ගැහෙවා. නිවන් දක්නා ඥාති දක්වාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධය ලබාගෙන සැනසෙන්නම මේ මහා කුසලය ඔබ සියලු දෙනාටම පාරමිතාවක් සේ අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ